අයිබෝවන් හරිත හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවමහ පෙරහර සාර්ථකව නිම වෙයි. COVID-19 වෛරසය ආසාදිනී වී මෙරට මිය ගිය පළමු හෙද නිලධාරිනිය. ඊයේ දිනටත් තවත් COVID මරණ 5ක්. සමස්ත COVID මරණ 464 දක්වා ඉහළට. කොවිඩ් මරණ භූම දානයේ සම්බන්ධයෙන් වූ නිර්දේශ පිළිබඳ සාකච්ඡාවක් අදාළ. කොරෝනා දේහයන් භූම දානය කිරීමට ගත් තීරණය දේශපාලන තීරණයක් නොව සෞඛ්‍ය නිලධාරීන්ගේ තීරණයක්. අමාත්‍ය සරත් වීරසේකර කියයි. කොරෝනා දේහයන් භූම දානය කිරීමට අවස්ථාව නොලැබුණු පුද්ගලයන් සඳහා ලක්ෂ 10ක වන්දියක් ඉල්ලිය යුතු බව එජාප සභාපති වජිර කියයි. දැන් දේශීය පුවත් කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි වාර්ෂික නවන් මහ පෙරහර මංගල්‍ය ඊයේ රාත්‍රියේදී ඉතා අලංකාරවත් අඳපින් වීථි සංචාරය කළා. හතලිස් තුන් වන වරටත් සංවිධානය කළ අගනුවර මහා සංස්කෘතික කලා මංගල්‍යයක් කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නව මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් ඉතා අලංකාරවත් ලෙස වීදි සංචාරය කළා. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩ ඥානිසර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සටි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු සංවිධානය කර තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව මංගල හස්ති රාජ්‍යා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වුණා. අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනින් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් මෙන්ම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති සහ ශ්‍රී චිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාල කාරක සභාවේ සභාපති රංජිත් සුජීව විජේවර්ධන මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියා. මේ අවස්ථාවේදී මේ පූජෝපාර දක්වනවා සියත මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතුමා. COVID-19 වසංගත තත්ත්වයේ මැදේ උවද සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පෙරහැර මංගල්‍ය සංවිධානය කර තිබීම විශේෂත්වයක්. ඔබට ඇහෙනවද මේ පූර්ණ හඬේ අද අපිට ඇහෙන ශබ්දයේ පොඩි වෙනසක් තියෙනවා. වෙනදා මේ දෙපැත්තේ අතිවිශාල සෙනගක් ඉන්න නිසා ඒ සෙනගට මැද්දෙන් තමයි මේ කසප පුපුර හඬ ඇහෙන්නේ. දැන් කිසිදු බාධකයක් නැහැ මේ හඬ එකවර පුපුරයි ලියදනවා. ඒ නිසා මේ නියම ශබ්දය අපිට දැනෙනවා. පංචතූරේ වාදනයෙන් බුදුන් බුදමින් මෙවර මහා පෙරහැර මේ නර්තන විලාශයන් කළ කලාකරුවාගේ අභිමානයත් එක්ක
දේවල් අපි දකිනකොට අපි මෙවර පෙරහැර මංගල්‍ය ගංගාරාම විහාරස්ථානයේ තමත් මෙතන දිනා මාත සම්පදායේ වැඩිපුර නුගටලේ හුදෙක්ගේ කවි වලින් කියවෙන විදිහේ වාර්තෙන් ප්‍රමුණු බමුණන්ගේ අධ්‍යක්ෂණය වෛරසය ආසාදිනේ වී මෙරට මියගිය පළමු හෙද නිලධාරිනිය පිළිබඳව පසුගිය දා තහවුරු වුණා. මේ අතර ඊයේ දිනත් තවත් කොවිඩ් මරණ පහක් පිළිබඳව වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. බාවනෙල්ල මූලික රෝහලේ තුන්වන වට්ටුවේ සේවයේ නිරතව සිටි හෙද නිලධාරිනිය කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදී ප්‍රියංකා රම්‍යා කුමාරී නම් මාවනෙල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය පසුගිය 11 වනදා මහනුවර ජාතික රෝහලට මාරු කරයවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේදී මියගොස් ඇත්තේ පසුගිය 22 වනදායි. ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මියගිය මෙරට පළමු හෙද නිලධාරිනිය ඇයවනවා. අපේ මේ මියගිය හෙද සොයිරියත් මාවනෙල්ල රෝහලේ ඉතාමත්ම උනන්දුවෙන් කොවිඩ්-19 රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන හෙද නිලධාරිනියක්. ඇයට මොළයේ රුධිරයේ වහනයක් නිසා රෝහල් ගත කරනු ලැබූ අවස්ථාවේදී ඇයගේ සල්ලකර්මයෙන් අනතුරුව ඇයට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා. මේ අතර කොටදෙනියාව ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වූ 76 හැවිරිදි කාන්තාවක් හදිසියේ ඇදවැටීමිය ගොස් තිබුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ දඹදෙනිය මූලික රෝහලේදී දේහ සම්බන්ධයෙන් සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඇය කොවිඩ් ආසාදිතක බවට තහවුරු වුවයි. ඒ අනුව අදාළ විවාහ මංගල්‍යයට සහභාගී වූ පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමන් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 497 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන්පුට් ගලින් 487 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 151ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයින් 210 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මృతදේහ බුහුමුදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය වන නව මාර්ගෝපදේශ සකස් කිරීම වෙනුවෙන් අද දිනේ ඊට අදාළ විද්වත් කමිටුව රැස්වීමට නියමිතයි. කොරෝනා ආසාදිනී වී මිය යන පුද්ගලයෙකුගේ මృతදේහයක් බුහුමදානී කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධිවිධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනෙකු එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිනී වී මිය යන පුද්ගලයන්ගේ මృతදේහ බුහුමදානීට අවසර දෙමින් පෙරේදා රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිරච්චි මහත්මිය විසින් එම ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන හා තුන්වන වගන්ති ප්‍රකාරවයි. නව ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මృతදේහයක් ආදාහනය කිරීමට හෝ බුහුමදානය කිරීමට අවසර හිමි වූවද ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි නියම කර නොතිබීම හේතුවෙන් අදාළ මృతදේහ බුහුමදානය කිරීමට මේ වනතෙක් නීත්‍යනුකූලව අවසර හිමි වී නැහැ.
කොරෝනා ආසාදිතව මියාන පුද්ගලිකුගේ මෘතදේහයක් භූමදානයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරියාගේ අධීක්ෂණ යටතේ කටයුතු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. කොවිඩ් වසංගතය රට තුළ ව්‍යාප්ත වීමත් සමග වෛරස් ආසාදනයෙන් බිය ගිය අයවලුන්ගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍යංශ ඇතුළු විශේෂඥ කමිටුව විසින් තීරණය කරනු ලැබුවේ වෛරස් ආසාදිත මෘතදේහ භූමදානය තුළින් භූගත ජලය හරහා වෛරස් ව්‍යාප්තියක් ඇති විය හැකි බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි. මේ සම්බන්ධයෙන් පසුගිය දහවනදා විපක්ෂයේ සිදු කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානයට බාධාවක් නොමැති බවයි. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී මේ යන පුද්ගලින්ගේ මృతදේහ බුහුමදානය කරන්නේද ආදාහනය කිරීමේද යන සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය නොමැතිව නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වීම ලැජ්ජා සහගත කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමේ. මේ ආදාහනය කරපොට මොකද කරන්නේ? මිනිසුන්ගේ බය දෙන්නේ කොවිඩ් එක කියලා නෙමෙයි. අවසාන මරණ මංජකයේ තියෙන සිතුවිල්ලට බය දෙන්නේ. මැරෙන්න බෑ පුජනහන්ද බලන්න ඔය චේතනාවෙන් මැරිච්ච මිනිස්සු ඉසේ මිසේ පාප කර්මයක්ද කියලා කරගත්තා සියල්ල අනිත්‍ය නම් කෝවිඩ් කොහමද නිත්‍ය වෙන්නේ විස බීජත් අනිත්‍යයි බලන්න ඔබ මේ තීන්දුව ගන්න ලෝකෙම පුරණකම් ඉලියයි ලැජ්ජයි තීන්දුවක් ගන්න ලෝකෙම් කියන්න ඕනද හරි තීන්දුවක් ගන්න භූමි දාණය මේ මුස්ලිම් අයගෙද සිංහල අයගෙද කියලා කතාවක් නැහැ භූමි දාණය සමහර අය පරම්පරාවෙන් භූමි දාණය කරා සමහර අය ආදාහනය කරා කතෝලිකයි බෞද්ධයි මුස්ලිමයි මේක මුස්ලිම් අය රාජකාරිය නෙමෙයි මේක ජාතික ප්‍රශ්නයක් බලන්න ජාතික ප්‍රශ්නේ ලෝකේ මම බලාගෙන හිටියා මම දැක්කා එංගලන්තේ නියෝජිතයා මම දැක්කා රුසියාවේ නියෝජිතයා මම දැක්කා ඕස්ට්‍රේලියාවේ නියෝජිතයා මම දැක්කා ඒගොල්ලෝ කියන කතා කතා ටික කියනකොට ඇඟ වැමුණා රෑ 12ට ගැවුවා ගැසට් එක ලැජ්ජයි ලෝකෙට ගැලපෙන විදිහට ආඩු කරන්න බෑ දැන් ගැසට් එක ගැවුවා තොට නැ මේ ඉතුරු දැන් ඡන්ද ටික ගන්න ගැසට් එක බලන්න මේ කරපු අපරාධේ හරිනම් ඔය මේ භූමි දාණය කරන්න ඉන්නල නොලවිච්ච අය ලක්ෂ 10ක් අතර අනුගාන මන්දියක්වත් ඉල්ල ගන්නවා සිංහල බෞද්ධයත් එදේ කතෝලිකයත් එදේ මුස්ලිම් අයත් එදේ ලක්ෂ 10ක් අතර ඉල්ල ගන්නවා උතරම අපරාධය කොරෝනා මృతදේහයන් භූමදානය කිරීමට ගත් තීරණය දේශපාලන තීන්දුවක් නොවන බවත් එය සෞඛ්‍ය නිලධාරීන් විසින් ගත් තීරණයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොටහින ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. දැන් මේ මානවිකම් කුමසාරිවරියගේ ඒ වார்த்தාව ගැන කතා කරනකොට රටවල් 21ක් අපිට පක්ෂව කතා කළා රටවල් 15යි විපක්ෂව කතා කළේ ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ භාවයක් දැක්වුවා. ඉතින් ඒකෙන් තේරෙනවා හරි දේ කරනවා නම් අපේ අභිමානය රැකගෙන අපේ ස්වාධිපත්‍ය රැකගෙන කටයුතු කරනවා නම් බොහෝ රටවල් ඉන්නවා අපි සමග කටයුතු කරන්න. ඉතින් මෙවර මේ සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කළා ඒ වார்த்தාව. අපි කියන්නේ කිසිම යෝජනාවක් අපිට ගේන්න ඕනේ නැහැ. මොකද අපිට අපේ පාඩුවේ අපේ වැඩ බලා ගන්න දෙන්න. මොකද මේ කොවිඩ් 19 නිසා මුළු ලෝකෙම රටවල් ආර්ථික අතින් පසුගාම් වෙලා තියෙනවා. ඉතින් අපි එකතු වෙලා මේ බෙදීමක් ඇති කරන්නේ නැතුව මෙතෙන්දී අපි වැඩ කරමු කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. ඒකම පසුගිය දවස්වල ලොකු ආందోళනයක් වුණා මේ කොරෝනා මරණ සම්බන්ධයෙන්. ඔව් ඒක තමයි. ඉතින් මේක කවදාකවත් දේශපාලන තීරණයක් වුණේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයක් වුණේ. ඒක නිසා නමුත් දේශපාලඥයෝ තමයි ඒකට දොස් ඇහුවේ. නමුත් සෞඛ්‍ය බලධාරීන් දැන් මම හිතන්නේ තීරණය කරලා තියෙනවා මේ යම් යම් කොන්දේසි මත ඒ භූමදාන කටයුතු කරන්න. ඉතින් ඒක හොඳයි. මොකද අපි මම හිතන්නේ අපි හැර සියලුම රටවල් මේ භූමදාන සඳහා අද වෙනකොට ඉඩ දීලා තියෙනවා. ඉතින් අපේ රටත් දැන් ඉඩ දුන්න නිසා මම හිතන්නේ දැන් ඊට පස්සේ විපක්ෂයට ওই දේශපාලන වශයෙන් අපිට විවේචනය කරන්න බැරි වෙයි. මේක කවදාකවත් දේශපාලන තීරණයක් නෙමෙයි, ජනාධිපතිතුමා ගත්ත තීරණයක් නෙමෙයි. මේක සෞඛ්‍ය බලධාරීන් විසින් ගත්ත තීරණයක්. පාස්කු කොමිෂන් වார்த்தාව අසම්පූර්ණ බවත් ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට මුල් වූ පුද්ගලින් කරුණ දෙයන්න පිළිබඳව සඳහන් වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. පාස්කු කොමිෂන් වார்த்தාව අසම්පූර්ණ වார்த்தාවක් හැටියටයි අපි දකින්නේ. දැනට එක වෙලුමක් සභාගත කරලා තිබෙනවා. අපි රජයෙන් අහන්නට ඕන තව වෙලුම් ගණනාවක් මේකට තිබෙනවද නැද්ද කියන කාරණාව. ඒ වගේම පාස්කු කොමිෂන් වார்த்தාවේ විශේෂයෙන්ම මේ ප්‍රහාරයට මුහුණු දුන්නු ආකාරය, එම පරිපාලනය, ඒ තුළ ක්‍රියාත්මක වුණු රාජ්‍ය කළමනාකාරීත්වය පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රහාරය පිටුපස සිටියේ කවුද? ඒ ත්‍රස්තවාදී මොළකරුවන් කවුද? මේ ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නට සම්බන්ධ වුණේ කවුද?
අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා කොමිසමට කියලා තියෙනවා මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායමටත් වැඩිය ඉහළින් තව පුද්ගලයෝ හිටියයි කියලා නායකයෝ හිටියයි කියලා මග පෙන්වන්න හිටියෝ කියලා ඒ නායකයෝ ගැන ඒ ත්‍රස්ත මග පෙන්වන්නන් ගැන කිසිම සඳහනක් මේ වාර්තාවේ නැහැ අපි අහන්න කැමතියි ඒ කරුණු කාරණා පිළිබඳව විභාග නොවේ ඇයි කියන එක ඉතාමත්ම කුතුහලයට තුඩු දෙන කාරණාවක් ඒ වගේම අපිට දැනගන්නට ඕන මේ ත්‍රස්ත කණ්ඩායමට රජයේ මුදල් කැප කරලා තිබෙනවද අවසාන වශයෙන් රටේ ජනතාවත් තීන්දුව කරන්නට ඕන මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් වාසි ලබාගත්තේ කවුද මේ කරුණු කාරණා පිළිබඳව අපි පක්ෂයක් හැටියට විශේෂඥ කමිටුවක් නීති මඩුල්ලක් සම්පාදනය කරලා මේ වාර්තාවේ අන්තර්ගතය පරිශීලනය කරලා අපි මේිට වැඩිය පුළුල් අදහස් කීපයක් ඉදිරි කාලයේදී කළ කරන්න බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසම මගින් වැරදිකරුවන් ආරක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඩලින් හේවගේ මහතා පවසනවා ඒගාල්ල ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකදී විශේෂයෙන්ම අපි දන්නවා ජනාධිපති කොමිෂන් කියන්නේ ඇත්තටම වැරදිකරුවන් ආරක්ෂා කරන ස්ථානයක් පහුගිය කාලේ ලක්ෂ 4000ක වියදමින් ජනාධිපති කොමිෂන් සභා වාර්තා පහක් ආවා ඒ පහටම වෙච්ච දෙයක් නැහැ ඒවා කාපට්ටක යට ඒ නිසා ජනාධිපති කොමිසම කියන්නේ තමන්ගේ හිතවතුන් ටිකක් දාගන්නවා තමන්ට අවශ්‍ය වාර්තාව ලියා ගන්නවා. තව පැහැදිලි කාඩිනල් හිමියන්ට විශේෂයෙන්ම දැක්මක් තියෙනවා. ඒ දැක්ම ඇතුලේ ඔහු ප්‍රධාන චූදිතය හඳුනාගෙන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා කාඩිනල් හිමිය දන්නවා මෙයාල කරන මේ රංගනයේ හැමුවේ ඒ ප්‍රධාන චූදිතයන් තමයි හංගන්නේ කියලා. සහරාන්න හිටියේ රංග මණ්ඩලයෙන් පිටියේ පැත්තේ හිටිය අධ්‍යක්ෂකවරයා කවුද? මේ තිරපිට පිටපත ලිව්වේ කවුද? තිරපිට පිටපතේ අදහස මොකක්ද? ඒක සම්බන්ධයෙන් අපි විශ්වාසයක් තියෙනවා කාඩිනල් හිමියන්ට අවබෝධයක් තියෙනවා. ඒක නිසා ඔහු දන්නවා ඒ අධ්‍යක්ෂකවරයා හංගනවා හංගන්නෙත් වෙන කවුරුත් නෙමෙයි ඒ අධ්‍යක්ෂකවරුම තමයි කියලා ඒ හිමියන් දන්නවා. ඒක නිසා ඒක එනකන් ඒ හිමියන් කියනවා දැන් ජාත්‍යන්තරයට පවා යනවා කියලා. අපි විශ්වාස කරනවා ජාත්‍යන්තරන්නේ ඉඳ තියන්න එපා. රට ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුව මැදිහත් තියෙනවානේ අපි විශ්වාස කරනවා. හැබැයි කෙහෙල් කියන හොරා කපපු හොරා Taman හොරා කියලා ඉදිරිපත් නොවේ කියලා විශේෂයෙන්ම මේ ආණ්ඩුවට දැන් අන්තෝජටා බහිජටා කියෝ වගේ රට ඇතුලේ ගැට රටින් පිටටත් ගැට ඒක නිසා අද බටහිරට පුළුවන් කම දෙබි තිනවා උඹලගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මානව හිමිකම් ආරක්ෂා කරන්න උඹල සමත් නැහැ කියන එකත් එක්ක තමයි මේ මෙදිහත් වෙන්නේ නිසා ඒකට වග කියන්න ඕන ආණ්ඩුව කියන කාරණාවත් අපි මෙදිහත් වෙනවා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් වැටුප් ගැටලුවක් මුල් කරගෙනමින් මස්කෙලිය පොලිස් වසමේ ඕල්ටන් වතුයායේ වතු අධිකාරීවරයාට සහ සහකාර වතු අධිකාරීවරයාට වතු කම්කරුවන් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුල මෙලෙස දක්වා තිබුණා. උතුරු කළුතර පොලිස් වසමේ හොරණ කළුතර ප්‍රධාන මාර්ගයේ ගල්පත ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මාරුහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මඩකලපුව කළුවන්හි කුඩේ පොලිස් වසමේ ජනවාස ඉඩමක තිබී මිනිස් හිස් කබලක් ඊයේ සවස සොයාගෙන තිබෙනවා. සිදු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. බගමන්තලාව පොලිස් වසමට අයත් සෙන්ට් ජෝන් මිලරි වතුයායේ වසදාමා ඇති තේ කර්මාන්ත ශාලාවේ කොටස් ගලවා ඉවත් කිරීමට එරෙහිව වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය අතර නොසන්සුන්තාවයක් හටගැණුණා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.